ප්‍රසන්න පොදු ජන අරගලේ නොකී කතාවට වඩා මං හිතන්නේ එතුමාට වැඩිය කියන්න පුළුවන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නොකී කතාව නම් ගොඩක් කියන්න පුළුවන් එතුමා තමයි මේ පක්ෂය නිසි බගට ගැනීමටත් ඒ වගේම එඩිතර තීන්දු විටින් විට ගන්න අර උණකට උණ බලන්න වගේ මට හිතපු ප්‍රධානම කෙනෙක් තමයි මොකක් හරි වෙනකොට මම ප්‍රසන්නගේ ඉරියව් තමයි බලන්නේ මොකද ප්‍රසන්න හරියට අපිට වැඩිය ජනතාව එක්ක ඉඳලා හරි දේ කියනවා මේ අදයේ එකම දේ තමයි කියපු දෙයක් තමයි මම බැලුවා අපි තරඟ කරන්නේ මොන ලකුණෙන්ද කියලා ලොකු මත තිබුණා මම රට ඉඳලා එනකොටත් මගෙන් ඇහුවා ඉතින් ප්‍රසන්න තමයි ඉස්සෙල්ලම මේ ගම්පහින් කිව්වේ අනිවාර්යයෙන්ම පොහොට්ටුවෙන් අපි තරඟ කරන්න ඕන කියලා ඉතින් ඒක එහෙමයි යා කිව්වම ඉතින් ඉස්සෙල්ලම මම මතකයි මෙතනදි කියවුනා මිනුවන්ගට ආපු වෙලාවේ අපි තරම් කරන්න එවෙලේ පළාත් පාලන ආයතනවලටත් තරම් කරන්න මුලින්ම මිනුවන්ගොඩින් තමයි යෝජනාව සම්මත කරලා පත්‍රවලටත් දීලා ඉවර වෙලා තමයි මගේ ගැහුවේ කබල් නැද්ද සර් කියලා ඉතින් බවත් ඉතින් ඔහු කියලා ඒ වගේ සර් ඕනම් නොකිය ඉන්නම් කියලා කියනවා අන්තිමට ඔක්කොම කියලා ඉවර වෙලා ඉතින් අපිට ගොමනත් ප්‍රසන්නගේ නොකියන කතාව මම ආසයි කියවන්න හැබැයි එතුමා අපිට අමතක කරන්න බැරි කාර්යභාරයක් ගිය ජනාධිපති මැතිවරණය කරා ඇත්තටම ජනාධිපති මැතිවරණයේදී අපි දිස්ත්‍රික්ක සාකච්ඡා කරනකොට අපිට අවශ්‍ය අපි දැනගෙන හිටියා උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක වලින් අපි විශාල ජනද සංඛ්‍යාවකින් පසුබසින බව. ඒ අවස්ථාවේදී මට මතකයි ප්‍රසන්න පැහැදිලිව කිව්වා මම ගම්පහින් ඒ සියලු දිස්ත්‍රික්ක පරාජය කරන්න අවශ්‍ය චන්දගාන ලබා දෙනවා කියලා ඒක ආකාරයට මිෂ්ට කරා ඉතින් මං හිතන්නේ ඒක එතුමාටත් එතුමාට සහායක දීපු සියලුම මැති අමතිවරුන් වගේම නියෝජිතින්ටත් ඒ වගේම මුළු ගම්පහ දිස්ත්‍රික් ජනතාවටත් ගෞරවයක් ලෙස සඳහන් කරන්න ඕනේ